සෑම දිනම යේසුස් වහන්සේගේ ප්‍රේමවන්ත නාමයෙන් ඉතහදරින් පිළිගන්නවා අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට සූදානම් වෙන මේ මොහොතේදී අපි දෙවියන් වහන්සේගේ වචනයට අපි යොමු වෙමු ගීතවලියේ පොතේ 91 වෙනි ගීතයේ පළවෙනි පදයේ සිට අපි පද කීපයක් කියවමු කාරුණිකව නැගිට අපි දෙවියන් වහන්සේව මෙනෙහි කරමින් උන්වහන්සේ මොන වගේ දෙවි කෙනෙක්ද කියලා අද්දකිමින් උන්වහන්සේට නමස්කාර කරන්නට සූදානම් වෙමු ගීතවලිය 91 වෙනි ගීතයේ පළවෙනි පදයේ සිට මහෞත්මයන්න්ගේ රහස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්න්ගේ සෙවෙනෙහි වාසය කරන්නේය උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය මාගේ බලකොටුවය මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයි ස්වාමින් ගැන කියන්නෙමි මක් නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශ කරන වසංගතේන්ද නුඹ මුදා හරිනසේක උන්වහන්සේ සුවකීය පියාපතින් නුඹ වසනසේක නුඹ උන්වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂාවන්නේය උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය මහා පලිහක්ය රාත්‍රියේ බීතියටවත් දවාලේ විදින ඊගසටවත් අඳුරේ යන වසංගතේටවත් ඉර මුදුන් වේලේ පාලු කරන විනාශයටවත් නුඹ බයනවන්නේය නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තේ දස දහසක්ද වැටෙන්නෝය එහෙත් එය නුඹට ලං නොවන්නෝය නුඹේ ඇස්වලින් බලා දුෂ්ටයාගේ විපාකය දකින්නවා පමණක්ය මක් නිසාද ස්වාමිනී ඔබ මාගේ රක්ෂස්ථානීය නුඹ මහෝත්තමයාණන් නුඹේ වාසස්ථානීය කරගත්තේය නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය නුඹේ කූඩාරමටද වසංගතයක් ලං නොවන්නේය මක්නිසා දුනුබේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ සුවකීය දූතයන්ට නුඹ ගැන අනදෙනසේක අපරක්ෂා කරන ඒ මහෝත්තම දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට උන්වහන්සේට ගෞරවය පුදන්නටයි මේ උදැසන ඔබ පැමිණ සිටින්නේ උන්වහන්සේට අප ස්තුතිවන්ත වෙමින් අප මේ කාලය බාර කරමු මේ උදැසන මේ ආකාරයට අපට රැස් වෙන්න වරප්‍රසාද දුන්නේ තුන් වහන්සේ අපි ආඥා කරමු සර්ව බලධාරී සර්ව පරාක්‍රම මහෝත්තම දෙවි සමිඳුනි මේ උදැසන අපි අනේක වාරයක් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මක්නිසාද ඔබ වහන්සේ ජීවතුන්ගේ දේශේ අප තබා තිබීම ගැන පියාණනි අප ජීවත්වන මොහොතක් මොහොතක් ගානේ ඔබ වහන්සේගේ ස්පර්ශය දැනෙන පිණිස අපට ආශිර්වාද කළ මැනව සමිදානනි මේ දේව මෙහි ආරම්භයේ සිට අවසානයේ දක්වා ජීවමාන ඔබ වහන්සේගේ දෑතට බාර කරනෝ පියාණනි ඔබ වහන්සේ අප මැද්දේ සිටින නිසා අපි ඔබ වහන්සේට නමස්කාර කරමින් ස්වාමින ඔබ වහන්සේගේ අනුග්‍රහය මඟ පෙන්වීම අපි ඉල්ලා සිටිනෝ පියාණනි මේ ස්ථානයේ ඔබ වහන්සේගේ මෙහෙවරේ යෙදෙන සෑම සහෝදර සහෝදරියක්ම ඔබ වහන්සේ ආලේප කළ මැනව විශේෂයෙන්ම ඔබ වහන්සේගේ දාසයා ගෙන එන පණිවිඩයට ඔබ වහන්සේ අතගසලා ආශිර්වාද කරන්න කියලා ආඥා කරනවා ඒ වචනෙන් අපගේ හදවත් වලට කතා කරන පිණිසත් පියාණනි ඒ තුල ජීවත් වෙන්න ශක්තිය ලබා ගන්නා පිණිසත් අපට ඔබ වහන්සේම මැදහත්කම් කළ මැනව පියාණනි ඔබ වහන්සේට විශේෂයෙන්ම පැමිණ සිටින සෑම දූ දරුවෙක්ම බාර කරනවා සම්විධානනි ඔබ වහන්සේගේ ප්‍රේමාන්විත හස්ස උන් එකිනෙකා මත තබන්න යමෙක් යම් පීඩාවක කරදරයක සිටිනවද යේසුස් වහන්සේගේ නාමයෙන් උන් නිදහස් කරලා පියාණනි ඔබ වහන්සේගේ නිදහස්කමට උන් බාර කරනවා දැන් අපි ඔබ වහන්සේගේ ආශිර්වාදය ඉල්ලමින් ඔබ වහන්සේට බාර වෙන්නේ නාසරීය යේසුස් වහන්සේගේම ජීවමාන නාමයෙන් ආමේන් බොහොම ස්තුතියි වාඩි වෙන්න තවත් සබත් දිනයක දෙවියන් වහන්සේ නම දින්න පැමිණි සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා අපි ගීතිකා ගායනා කරමින් අපට ගැලවීම දුන්නා වූ දෙවියන් වහන්සේ නම දින්න අපි සියලු දෙනාම නැගී සිටිමු හලෙලූයා ස්වාමීන් නමස්කාර වේවා ස්වාමීනි ගෞරව වේවා දවසේ ස්වාමීනි ඔබ වහන්සේව නමස්කාර කරන්න ස්වාමීනි අපි ප්‍රීතියෙන් එක්රැස් වෙලා ස්වාමීනි ඔබ වහන්සේ නම දින්න පැමිණීම ගැන අපිට එන්න දුණු කරුණාව ගැන ඔබ වහන්සිට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි දෙව්පියාණනි ඔබ වහන්සේට නමස්කාර කරන්න ඔබ වහන්සේ අපේ නමස්කාරය පිළිගන්න මෙම ස්ථානයේ සිටින්න නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි හලෙලූයා ස්වාමීන් නමස්කාර වේවා ගෞරව වේවා
ස්වාමිනු බවහන්සේට මහිමය වේවා ස්වාමිනි ගෞරව වේවා දෙව්පියාණනි ඔබ වහන්සේ අපි සියලු දෙනා ඔබ වහන්සේට නමස්කාර කරන්න යන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි ඔබ වහන්සේ අපිට දෙනා වූ කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි ඔබ වහන්සේ ස්වාමිනි අපව ස්වාමිනි ඔසවාගත් නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි ඒ වගේම දෙව්පියාණනි ඔබ වහන්සේ අපට ප්‍රේම කරන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි ඔබ වහන්සේට නමස්කාර වේවා ගෞරව වේවා ඔබ වහන්සේට මහිමය වේවා ස්වාමිනි අපි ගායනා කරමු देव राजुंट महिमय वेवा सदा गीत गाव प्रेम कला माय सुस्त प्रेम कला गांग्यूरे दी मसीटी नवीट ये सुस्त सूति करा गांग्यूरे दी मसीटी नवीट ये सुस्त सूति प्रेम कला माय सुस्त प्रेम कला गांग्यूर दी मसीटी नवीट ये सुस्त सूति करा गांग्यूर दी मसीटी नवीट ये सुस्त सूति करा नमस्कार वेवा देवप्यान दवस बामूल अप सिटी स्वामी उपवहांस प्रेमेट अभी स्वामी स्तुतिवंत निशा स्वामी प्रियकरण निशा स्वामी निशा उपवहांस अपे पीलिगा निशा स्तुतिवंत स्वामी उपवहांस तम स्वामी अपे एक गेल करुआन स्वामी उपवहांस अब दुनाव करुणावगन स्तुतिवंत अपेगन सिर मीन स्वामी दवस उपवहांस गायना कमल सिटी अंदेट वड़ा स्वामी उपवहांस मे गीति का बार गणमीन अपट दाकु करुणावगना वार स्तुतिवंत स्वामी स्तुति वेवा स्वामी नमस्कार वेवा सिटी ने
भवान से अपे नमस्कार स्तुतिवंत स्वामी देवप्यान भवान से करुणावगन स्तुतिवंत स्वामी ताव दृढ़ भवान से अप समग सिटिमीन अपट देना करुणावगन स्तुति स्वामी सील देव भवान से गैसेट बाराय ना सति येसु क्रिस्तु स्वान से गेम आमेन आमेन देवी अनुहान से गे अभिमुखी अब सिद्ध में मोहते नुहान से गे प्रेमे पिलती ने में मोहते अपे मेदहत्याज्ञरतुलत्वमु अपि दिनेत्वसागेन परिसरेण वटपिटावेण अपगे मनस निदहस करगणिमिं अपगे सिततुल उन्वहन्से वेड सिटिन बव हेतुगेन अपि आज्ञाट एकतुवेमु आदरवंत महोत्तम जीवमान अत्युत धर्मिष्ठ स्वामिनी ओबहन्से प्रशंसा करनवा स्वामिनी ओबगे महिमे अनुग्रहय ओबगे अभिमुखे स्वामिन वहन्से इदिरी अपट एन दुन्नाव करुणाव मोहत गैन स्वामी नुवांस मिलासन उदयसन सुनुवांस गे पाद पामल ठेनातर स्वामी उबगे महत्व तेजानुत अनुग्रह अपि वसा गंट के लासित नुवा स्वामी नुवांस देशे विनाशयन निसा स्वामी नुवांस विशेषयेन कोविड निसा स्वामी अट अरगलेड पत्वेला यन मोहते स्वामी उबगे देव दयाव इल्लनुवा स्वामी नुवांस विशेषयेन स्वामी नुवांस
අහිතුකංගයන අපරාධ ගැන පාපය ගැන ස්වාමීන් අපි සමාව ඉල්ලනවා මගේ ස්වාමීනි මේ මොහොතේ ඔබ වහන්සේගේ කල්ලර ලේවලින් අපිව පාවිච්චි කළා ස්වාමීනි ඔබ වහන්සේගේ අත අල්ලා ගන්න මේ උදෑසන ස්වාමීනි අපට උපකාර කරන්න කැයිලා සිටන මහත්ම යන වහන්ස චිවමාන ජේසුනි ඔබගේ ඒ අසීමිත රුධිරයෙන් ස්වාමීනාන් සමිලෝ රුධිරයෙන් අපිව පාවිච්චි කරන්න කැයිලා සිටන මගේ ස්වාමීන් වහන්ස විශේෂයෙන් ස්වාමීනි අපගේ සභාවේ ස්වාමීනි සෑමාංශයක් බාර කරනවා ස්වාමීන් වහන්ස උපවාසයේ කරුණාතුල නැවතී දේවල් පටන් ගන්නට ඔබගේ උපකාරීත්වය දෙන්න රටට සාමයේ සතුට සමාදානයේ දෙන්න නැවත මුළු රටටම ස්වාමීනි සුවේ සමාදානයේ දෙන්න කියලා සිටනවා ඒ වගේම විශේෂයෙන් සභාවේ අසිනීප සිටින සන අජන්ත පෙරේරා සහෝදරයාද වගේම කුමාර් ජයලත් සහෝදරයාද විශේෂයෙන් ICU එකේ සිටින සානිකාගේ අයියාවද ඔබ වහන්සේට බාර කරන මගේ ස්වාමීන් වහන්ස ඕන් කුමන අවස්ථාවේ සිටියා ස්වාමීනි ඔබවහන්සේ මේ මොහොතේ ඔබවහන්සේගේ බලයලත් අනුග්‍රහය හස්තේ ස්තබමින් ස්වාමීනි ඔබගේ සුවේ නිදහස් කරන්නට කැයිලා සිටනවා ස්වාමීනි විශේෂයෙන් ස්වාමීනි ඒ දැඩි සත්කාරයකගේ දුක් විඳිනා වූ ස්වාමීනි ඒ දරුවගේ ජීවිත ඔබගේ ආස්තයට ඔසවනවා ස්වාමීනි නාසරේ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ පරිසරයේ ස්ථානය වෙනස් කරලා ඔබගේ සුවේ සමාදානයේ දෙන්ට ඔ කුමන අසන තත්ත්වයේ සිටියත් ඔබවහන්සේ බලවන්තයි ස්වාමීන් වහන්ස මේ උදෑසන ස්වාමිනී ඔබගේ අනුග්‍රහය ශුද්ධාත්ම අභිෂේකයේ ස්පර්ශ වේවා කියලා බාර කරන මාගේ ස්වාමීන් වහන්ස ඒ වගේම ස්වාමීන් වහන්ස විශේෂයෙන් ස්වාමිනී සභාවේ ආර්ථික වෙනුවෙන් යාඥා කරන ස්වාමිනී ඒ අවශ්‍ය මුදල් සන ඔබගේ ස්වර්ගයේ දොරකාලු විවර කරමින් ස්වාමිනී ලබා දෙමින් ස්වාමිනී ඔබවහන්සේගේ අනුග්‍රහයෙන් පූර්ණත්වයේ දෙන්ට ස්වාමීන් වහන්ස හැම අංශයකින්ම ස්වාමිනී ශක්තිමත් වෙන ඇගේ සිටින පුළුවන්කම දෙන්න ස්වාමීන් වහන්ස රෝගය පරාජය කරමින් ස්වාමිනී මලුන්ගේ නැකිට ඔබ වහන්සේගේ අනුග්‍රහය අනුහස තබන්න කියලා සිටිනවා ස්වාමීන් වහන්ස. ඒ වගේම ස්වාමීන් වහන්ස ඡන්දය ස්වාමිනී කලබලයක් වගේන මොහොතේ ස්වාමිනී ලේ වැගිරීම් පක්ෂවාදීකම් විපක්ෂවාදීකම් ඇතිවීමෙන් ස්වාමිනී රටේ අසරණයට එන්නා වූ පීඩා වලින් ස්වාමිනී මේ දේශයේ ගලවලා ස්වාමිනී ඒ අය ඔබ වහන්සේගේ ආරක්ෂාව යටතට බාර කරන මගේ ස්වාමීන් වහන්ස විශේෂයෙන් නායකත්වගෙන ක්‍රියා කරන මනුෂ්‍යයන්ව බාර කරන මගේ ස්වාමීන් වහන්ස එයගේ ජීවිත වෙනස් වෙනට සැලැස්සුව මැනව ස්වාමීන් වහන්ස සාමයේ රජේන ස්වාමී විශේෂයෙන් ඔබ වහන්සේගේ අනුග්‍රහයට යටත් වුණා වූ ස්වාමී නායකත්වයක් ලබා දෙන්න කියලා මේ දේශිනුයි යාඥා කරනවා ස්වාමීන් වහන්ස ඒ නිසා ස්වාමීනි ඔබගේ දේව දයාවට අපගේ සභාවද ස්වාමීන් වහන්ස රටද ස්වාමීන් වහන්ස විශේෂ තත්ත්වයන්ද බාර කරන්නේ ස්වාමිනේ වට සියලු ඉවත් කර සාමයේ සතුට ප්‍රීතිය නැවත ඉල්ලන්නේ අපනි සකෘසපත් වුණා වූ නාසරේ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමෙන් බයිබල් කියවීම යසායා 43 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 3 වෙනි පදය දක්වා එම්බා යාකොබ් නොබ මැව්වා වූද එම්බා ඊශ්‍රායෙල් නොබ උසෑදුවා වූද ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක බය නොවන්න මක් නිසාද මම නුඹ මුදා ගතිමි නුඹ නුඹේ නම කියා හඬ ගැසීමි නුඹ මගේ නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි නුඹ ගංගා මැදින් යන විට ඒ වනුඹ උඩින් ගලා යන්නේ නැත නුඹ ගිනි මැදින් යන විට නොදවෙන්නේය ගිනිද නුඹ කෙරෙහි නොඇවිල්ලෙන්නේය මක් නිසාද මම නුඹේ දෙව් වූ ස්වාමීන් වහන්සේය නුඹේ ගැලුම්කාරයා වන ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැන් වහන්සේය නුඹේ මිදීමේ මිලේ පිණස මිසරයද නුඹ වෙනුවෙන් කූෂ් සහ සේබාද දුන්නෙමි ආමෙන් අපි ඊශ්නම ආඥා කරමු සියල් මෙව්වා වූ කරුණාවන්ත දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා දෙවියනේ ඔබ වහන්සේ අපගේ දෙවි පියාණන් වහන්සේ නිසා දෙවියනේ ඔබ වහන්සේ අපගේ ජීවිත පුරාම අප සමග සිටිනා වූ දෙවියන් වහන්සේ වගන් දෙපියානේ ඔබ වහන්සේගේ ගැලවීම ලැබුවා වූ අපට ඔබ වහන්සේගේ ආශිර්වාද මැද්දේ ජීවිත ගත කරන ඔබ වහන්සේ අප සැම විටම සිටිනා වූ දෙවියන් වහන්සේ එනිසා දෙපියානේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ වචනය ගැන ඔබ වහන්සේගේ වචනය අපේ ජීවිතයට අර්ථයක් ගෙන දෙනා වූ වචනයයි ඒ වගේම ඔබ වහන්සේගේ වචනය අපේ ජීවිතයයි එනිසා දෙපියානේ ඔබ වහන්සේගේ වචනය කරණ කොටගෙන අපට ඔබ වහන්සේ මේ කතා කරන්නට යන්නා වූ දෙය අපට තේරුම් ගන්න ඔබ වහන්සේ අපට ප්‍රඥාව දෙන්න. ඔබේ පියාණී මාව කුඩා කොට ඔබ වහන්සේගේ ආත්මේ මාතුල වර්ධනය වේ. මාගෙන් කටින් මුක වෙන්නා වූ මුකින් පුට වෙන්නා වූ සෑම වචනයක් ඔබ වහන්සේගේ වචනයක් වෙන්න ඔබ වහන්සේ
මට ආශිර්වාද සීල් දනා වහන්සේගේ දයත්තට බාර වෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ප්‍රේමණීය නාමයෙන් ආමෙන්. මේ දවස්වල හැම වෙලේම අපි මම කියන්නේ බොහෝ දේශනා පණිවිඩ හුඟක් වෙලාවට මේ කෝවිඩ් වසංගතයේ වටා තමයි ගෙතෙන්. නිසා මාත් කල්පනා කරා මම මේසේ අදත් කෝවිඩ් වසංගතයෙන් පටන් ගන්න. ඉතින් මේ ළඟදී මට මේ කෙනෙක් ඔය WhatsApp පෙළෙනවානේ ඔය ඔය අර වීඩියෝ ක්ලිප්ස් එකක් කියලා තිබ්බා. ඒක මේ තිබුණේ මේ මේ ගිය අවුරුදු 2019 දෙසැම්බර් 31 වෙනිදා. ඒ කියන්නේ මේ මේ අවුරුද්ද ලබන්ට පැය මේ දෙක තුනකට ඉස්සෙල්ලා මේ අපේ රූපවාහිනී නාලිකාවක තිබුණේ මේ වැඩසටහනක. ඒක ඇවිල්ලා ජ්‍යොතිෂ වැඩසටහන. ඒකේ හිටියා මේ අපි නිතරම රූපවාහිනී දකින්න ආවෝ ජ්‍යොතිෂවේදීන් හතර පහ දිනක්ම හිටියා. මේ ඔක්කොමලා කිව්වේ 2020 ඉතාමත්ම වාසනාවන්ත සෞභාග්‍යමත් වසරක් වෙන්න යනවායි කියලා. ඒකල එහෙමයි එදා ඒ අනාවැකි කිව්වේ. මේ වර්ෂයේ අලුත් වර්ෂය පටන් ගන්නකොට ඒකල එහෙම තමයි කිව්වේ. ඉතින් අපි නම් ඉතින් ওই ජෝසෙෆ් වේදීන් ගණන් ගන්න අපි ඒගොල්ලෝ කියන දේවල් hina වෙලා. එහෙනම් නමුත් ඔවුන් කියන දේවල් විශ්වාස කරන අය බොහෝමයක් ඉන්නවා. ඉතින් මේ ජෝතිත වේදීන් මේ වගේ කියන වෙලාවෙ වෙනකොටත් චීනයේ මේ වූහාන් කියන නගරයේ මේ අර මස් විකුණන වෙළඳ මධ්‍යස්ථානයක් මේ ආශ්‍රිතව නියුමෝනියාවකට සමාන වූ රෝගයක් ඉතා සීග්‍රෙන් පැතිරලා යන බව ලෝකෙට වාර්තා වෙමින් තිබුණා. අද මේ අද වෙනකොට කොවිඩ් 19 රෝගීන් ආසාදිතයින් ගණන ලෝකෙ මුළු ගණන මිලියන 16ක් පැනලා. මරණ සංඛ්‍යාව 650,000කට කිට්ටු කරලා. මුළු ලෝකෙම වහලා. ලෝකේ ආර්ථිකය කඩා වැටලා මිලියන ගණන් මිනිස්සුන්ට රැකියා නැති වෙලා. ලෝකයේ ඉතාමත්ම අවිනිශ්චිත භාවයක පත් වෙලා. අවුරුද්දේ අඩක් තමයි දැන් පහු කරගෙන ගිය අපි. ලෝකය අපි අර සෞභාග්‍යමත් කියලා කිව්වේ ලෝකය සම්පූර්ණයෙන්ම යටි කුරු වෙලා තියෙන්නේ. ඔය මං එදා මම ළඟදී දැක්කා මේ එක මේ විද්‍යාඥයෙක් කියනවා මේ ඉන්දි කටුවක තුඩක තිබෙන වතුර බිඳුවක ඔය වෛරස ඒ මිලියනකට වඩා තියෙනවා කියලා. ඒක එච්චර කුඩා දෙයක්. අපි ඒකයි කියන්නේ අපි පරිස්සම් වුණේ නැත්තම් අපට මේකෙන් බේරෙන්න බෑ. හිතනවා කියලා වෙනසක් නැහැ. පරිස්සම් වුණේ නැත්තම් ලෙඩේ හැදෙනවා. මම දන්නවා ඔය අපි මේ ලොක්ඩවුන් ලයින කාලේ මේ අපි අද මේ කියවුවා වූ මේ දේව වචන කොටස අපි බොහෝ දෙනෙක් බෙදාගත්තා ඔක. මොකද අපි ඒ කාලේ බයෙන් හිටියේ. මුල් කාලේ ඉතාමත් බයෙන් හිටියේ. මොනවද වෙන්නේ කියලා දන්නේ නැති නිසා. ඉතින් මේ අපි කියවුවා වූ මේ කොටස බොහෝ දෙනෙක් අපි බෙදාගත්තා ඒක. අපි යාඥාවල බෙදාගත්තා. ඉතින් මේක මේ දෙවියන් වහන්සේ අපට දෙන්නව පොරොන්දුවක්. උන්වහන්සේ පොරොන්දු කඩ කරන දෙවියන් වහන්සේ නෙමෙයි. උන්වහන්සේගේ පොරොන්දුවක් උන්වහන්සේ කවදාවත් කඩ කරන්නේ නැහැ. මේක දේව වචනේ තියෙන ඉතාමත් අනර්ග පොරොන්දුවක් දෙවියන් වහන්සේගේ. මේකේ දෙවියන් වහන්සේ අපට කියලා දෙනවා උන්වහන්සේ කවුද? උන්වහන්සේ තුල අපි කවුද? උන්වහන්සේ තෝරාගත හැටියට උන්වහන්සේගේ ආශිර්වාද මොනවාද කියලා.
අපේ ඒ කියවව කොටසට අපි නැවත පොඩ්ඩක් හැරිලා බලුවතින් කියනවා එම්බා යාකොබ් නුඹ මැව්වා වූද එම්බා ඊශ්‍රායෙල් නුඹව සෑදුවා වූද ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක බය නොවෙන්න මක් නිසාද මම නුඹ මුදා ගතිමි නුඹේ නම කියා හඬ ගැසිමි නුඹ මාගේ නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නේය ගිනිදල් නුඹ කෙරෙහි නොඇවිලෙන්නේය මක් නිසාද මම නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේය නුඹේ ගැලුම් කාර්යය වන ඊශ්‍රායෙලයේ සුද්ධ තනන් වහන්සේය කියලා කියනවා අපට මේ කොටසේ මුලින්ම උන්වහන්සේ අපි උන්වහන්සේ අපට උන්වහන්සේ කවුද කියලා අපට කියලා දෙනවා මුන්වහන්සේ කියනවා මම නුඹව මැව්වා වූ සෑදුවා වූ ස්වාමින් වහන්සේ මම නුඹව මැව්වා වූ සෑදුවා වූ ස්වාමින් වහන්සේ මෙතන විශේෂත්වයක් තියෙනවා මෙතන උන්වහන්සේ අමතන්නේ උන්වහන්සේගේ තෝරාගත් සෙනඟට එදා ඒ උන්වහන්සේ කතා කරන්නේ ඊශ්‍රායෙල් සෙනඟට අද මේ කොටසෙන් උන්වහන්සේ කතා කරන්නේ අපිට එපිස දෙවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ පවතුන මෙසේ කියනවා මක් නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේ තුල මවනු ලැබූ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටිමු අපි ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත මවාපු අය අපි යේසුස් වහන්සේ තුල මවනු ලැබුවා වුණු ඒ කියන්නේ අපව යේසුස් වහන්සේ තුල අලුතෙන් මවලා ඉන්න පිරිසක් අපිට ඒක අහන කොටත් සතුටක් දැනනවා නේද බැවින් 2 කොරින්තේ 5 17 අපි බොහෝ දෙනෙක් දන්නා වූ පදේ බැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය පරණ දේ පහව ගියේය මෙන්න සියල්ලම අලුත් වී තිබේ උන්වහන්සේ මෙතන තවදුරටත් කියනවා මේ දෙවියන් වහන්සේ අපි කිව්වා වූ කොටසේ මක් නිසාද මම නුඹ මුදා ගනි ගතිමි නුඹේ නම කියා හඬ ගැසීමි කියලා අපි කොච්චර ආශිර්වාද ලත් අයද කොච්චර ආශිර්වාද ලත් අයද මම නුඹව මුදා ගතිමි එදා ඊශ්‍රායෙල් සෙනඟ උන්වහන්සේ මිසරේ වහල් කමින් මුදා ගත්තා අද උන්වහන්සේ අපිව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපේ පාපයෙන් අපව පාපේ වහල් කමින් අපව මුදාගෙන තිබෙනවා උන්වහන්සේ වඩා දෙයක් කියනවා මෙතන නුඹේ නම කියා නුඹේ නම කියා හඬ ගැසීමි කියලා කියනවා නුඹේ නම කියා හඬ ගැසීමි උන්වහන්සේ අපි එක් එක්කෙනාව නමින් දන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ අපව නමින් අඳුරන දෙවියන් වහන්සේ මෞම්කාර දෙවියන් වහන්සේ සර්ව බලධාරි දෙවියන් වහන්සේ අපව නමින් හඳුනනවා අපට නමින් කතා කරනවා මම මතකයි එක්තරා කාලයක මම මේ එක්කෙනෙකුට සේවය කරා මං එයා යටතේ වැඩ කරා ඉන්පසු මේ තැනත්තා ඒ තැනින් අයින් වෙලා ඔහුගේම ව්‍යාපාරය ආරම්භ කළා ඔහු ඒක තම සුළුවට පටන් ගත්තේ මොළ ඉතින් ඒ කාලේ සමහර දවසට මගිනුත් ඌ යම් යම් දේවල් අහනවා මේ තැනත්තාගේ ව්‍යාපාරයේ දියුණුවෙන් දියුණුවට ගෙන ගියා දැන් ඔහු ලෝකේ බොහෝ රටවල ඔහුට කර්මාන්ත ශාලා තියෙනවා අපේ රටේ නායකයෝ ඔහුගෙන් උපදෙස් ගන්නවා දවසක් එක් අවුරුදු ගානකට පස්සේ දවසක් මට එක්තරා සමුළුවකට යන්න අවස්ථාව
ලැබුණා එතනට එතන එතන මේ එතන තිබු එතන සමුනට ඇවිල්ලා හිටියා අපේ රටේ නායකයොත් ඇවිල්ලා හිටියා මේ පුද්ගලයාත් එතන හිටියා ඔහුත් එතන දේශනාවක් කරා එදා ඒ සමුලේ අවසානයේදී තේපැන් සංග්‍රහය තිබුණා ඉතින් මමත් මං අඳුනාත් එක්ක කතා කර කර ඉන්න වෙලාවේ මං දැක්කා මේ මගේ ඒ මේ කියන තැනත්තා ඔහු එවකට හිටිය අපේ අගමැති තුමාත් එවකට හිටිය ඒ කර්මාන්ත ඇමතිත් එක්ක කතා කර කර ඉන්න ඔහු ඔය සාකච්ඡාව යන ගමන් මාව දැක්කා මාව දැකලා ඔහු ඒ ඒ දෙන්නට කිව්වා සමාවෙන් එක්ස්කියුස් මී කියලා මයි ගාවට ඇවිල්ලා මගේ නමින් කතා කර කොහොමද ගියා ඔයා කොහොමද දැන් ඔයාට හොඳද කියලා මගෙන් ඇහුවා ඊට පස්සේ යා නැවත එයාගේ සාකච්ඡාවට ගියා මට එදා ඉතාමත්ම සතුටක් දැනුණා අවුරුදු ගානකට පස්සේ වුණත් ඔහු දැන් ඉන්නේ ඉතාමත්ම ඉහළ මට්ටම හිටියත් ඔහුව මාව අමතක වෙලා තිබුණේ නැහැ මට ඔහු නමින් කතා කරා මට එදා ලොකු සතුටක් දැනුණා මට එදා එවැනි සතුටක් දැනුණා නම් මෞංකාර වූ සර්ව බලධාරී වූ දෙවියන් වහන්සේ මට නමින් අමතන දෙවියන් වහන්සේ නිතා මට කොයිතරම් සතුටක් දැනිය යුතුද කොච්චර භාග්‍යයක්ද මේ සියලු දේ මැව්ව දෙවියන් වහන්සේ මම මවි නමින් අඳුරන දෙවියන් වහන්සේ මට නමින් කතා කරන දෙවියන් වහන්සේ මට විතරක් නෙමෙයි ඔබ සියලු දෙනාට උන් වහන්සේ නමින් කතා කරන දෙවියන් වහන්සේ ඒ විතරක් නෙමෙයි අපි මේ කියවුවා කොටසේ උන් වහන්සේ කියනවා ඔබ මගේ කියලා ඔබ මගේ කියලා කියනවා මං ඒ සදාහන් කර පුද්ගලයාට කියන්න බෑ ඔබ මගේ කියලා මට කියන්න බෑ උට නමුත් දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ අපට කියනවා ඔබ මගේ කියලා ඒ නිසා උන්වහන්සේ ඔබටත් මටත් කියනවා ඒ නිසා ඔබ වහන්සේ උන්වහන්සේ කියන බය නොවන් බය නොවන්න කියලා කියන්නේ මේක තමයි දෙවියන් වහන්සේ අපට දෙන සහතිකය මේක තමයි උන්වහන්සේ අපට දෙන පොරොන්දු උන්වහන්සේ අපව නමින් අඳුනන උන්වහන්සේ කියනවා අපි උන්වහන්සේගේ ඒ නිසා උන්වහන්සේ කියනවා කොටසේ කියනවා බය නොවන්න බය නොවන්න ඉන්පස්සේ උන්වහන්සේ කොටසේ කියලා දෙනවා ඇයි උන්වහන්සේ ඇයි බය නොවිය යුත්තේ කියලා දෙවනි පදයේ කියනවා නුඹ ජලය මැදින් යන විට මම නුඹ සමග සිටින්නේ නැමි නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නේ අය ගිනි දැල් නුඹ කෙරෙහි නොඇවිලෙන්නේ කියලා අපේ මේ ටික කියවනවා අපි සතුටු වෙනවා උන්වහන්සේ අපව උන්වහන්සේගේ කියලා කියනවා අපි සතුට වෙනවා උන්වහන්සේ අපව නමින් අඳුරනවා කියලා. නමුත් අපි බොහෝ විට මේ ටිකට කියවලා අපි වරද්ද ගන්න තැනක් තියෙනවා. අපි හිතනවා උන්වහන්සේව අපිව කරදරයකට අවදාන කොට කවදාකවත් පත් කරන්නේ නැති දෙවියන් වහන්සේ. අපිව කරදරයකට අවදානයකට මූණ දෙන්න දෙන්නේ නැති දෙවියන් වහන්සේ කියලා. අපි හිතනවා උන්වහන්සේ අපිව ගඟට බහින්න ඉස්සෙල්ලා පාලමක් හදලා දෙයි කියලා. ගින්න එන විට ගින්න නිවල දායි කියලා හිතනවා. නමුත් හොඳට කියවල බාණ්ඩ උන්වහන්සේ අපට මොනවද මෙතන දෙන පොරොන්දු උන්වහන්සේ මෙතන දෙන සාතිකය ගඟ මැදින් යන විට ජලය මැදින් යන විට ගිනි මැදින් යන විට මැදින් යන විට ඒ කියන්නේ අපි ඒ තුලින් ගමන් කරන්න ඕනේ අපි ඒ තුලින් ගමන් කලන්න ඕනේ අපට ඒ තුලින් ගමන් කරන්නට උන්වහන්සේ ශක්තිය දෙනවා අපි ගමන් කරන්න යන ගමන් කරනකොට උන්වහන්සේ අපව ආරක්ෂා කරනවා
කවුද කියලා තියෙනවා මං අහලා තියෙනවා හිතුණු ජීවිතය රෝස මල් යහනාවක් නොමේ කියලා ඒක සත්‍යයක් මොකද අපි මේ පාපිෂ්ඨ ලෝකයේ උන්වහන්සේ තුල නව මැවිල්ලක් ලෙස ගමන් කරන අය අපි උන්වහන්සේගේ නව මැවිල්ල නමුත් අපි ගමන් කරන්නේ මේ පාපිෂ්ඨ ලෝකේ දාවිත් රජු මේ ගැන හොඳට අත්දැක්ක කෙනෙක්. නමුත් ඔහු දෙවියන් වහන්සේගේ මේ සහතික තුල ජීවත් වුණ කෙනෙක්. කය ඔහු 23 වෙනි ගීතාවලියේ ඔහු කියන්නේ එසේය මරණ සෙවණේ මිටියවත මැදින් යන්නේ යන්නේ නමුත් කිසි උපද්දවයකට බය නොවන්නේ මි මක් නිසාද ඔබ මා සමගය මරණ මිටියවත මැදින් යන්නේ මි නමුත් කිසි උපද්දවයකට බය නොවන්නේ මි මක් නිසාද ඔබ මා සමගය අපේ කිතුණු ජීවිතය තුළ නිතරම ජලය මැදින් ගමන් කරන්න වෙනවා ගිනි මැදින් ගමන් කරන්න වෙනවා මම පටන් ගන්නකොට සඳහන් කලාපි කොවිඩ් ව්‍යසනය ගැන නමුත් අපේ ජීවිතේ දෙවියන් වහන්සේගේ දරුවනට යේසුස් වහන්සේගේ අනුගාමිකයන් හැටියට නිතරම අමාරු අවස්ථා තුලින් ගමන් කරන්න සිද්ධ වෙනවා අපි සමහර විට අපේ එදිනෙදා ජීවිතේ හැමදාම මෙවැනි අමාරු ගමනක් තුල ඒ ගමන් මාර්ගය තුල අපට යන්න වෙනවා අපට අපේ ජීවිතේ මේ අලුත් ජීවිතේ නිතරම ලෝකයේත් එක්ක ගැටෙන්න සිද්ධ වෙනවා ලෝකයෙන් අපට බලපෑමෙල්ල කරන ඒ ජලය මැදින් යන්න වෙනවා ලෝකයෙන් අපට බලපෑමෙල්ල කරන ගිනි මැදින් අපට යන්න සිද්ධ වෙනවා මොකද ක්‍රිස්තුස් වහන්සේ තුල නව මැවිල්ලක් ලෙස අභියෝග රසකට මූණ දෙන්න උන්වහන්සේගේ දරුවන් හැටියට අපට සිද්ධ වෙනවා අපි උන්වහන්සේ පිළි අරගෙන උන්වහන්සේගේ දරුවන් හැටියට මේ ගමන ආරම්භ කර මොහොතේ අපි බොහෝ දිනකගේ බලාපොරොත්තු කඩ කරන්න සිද්ධ වෙනවා මේ ගමන ආරම්භ කරපුවා අපට බොහෝ දිනකගේ බලාපොරොත්තු කඩ කරන්න සිද්ධ වෙනවා ඔයගොල්ලෝ දන්නේ අර මහනුවර පැත්තේ ඉන්න මගේ දේවකේති අර ආචාර්ය සුරේෂ් රාමතන් මහනුවර නේද ඔගේ සාක්ෂියට මම මේ ළඟදි සමන් දුන්නා ඔව් යේසුස් වහන්සේ පිළිගත්තේ අවුරුදු 13 ඉන්න ඔව් තද Hindu පවුලකින් එන කෙනෙක් ඔව් කියන ඔගේ මව ඉතාමත්ම දරුණු කෙනෙක් කියලා දරුණු කෙනෙක්ව සිටිය කෙනෙක් කියලා ඉතින් ඔහු මවට ගිහිල්ලා කිව්වලු මම යේසුස් වහන්සේ පිළි අරගෙන මම අද ඉඳන් කිතුණුවෙක් කියලා මේ මව ඔහුට දර පොල්ලකින් ගැහුවලු දිමි කූඩුවක් කඩලා ගහක බැඳලා සී නැති වෙනකම් දෙපාරක් සී නැති වෙනකම් ඔහුට ගැහුවලු මහු මේ මවගේ බලාපොරොත්තු කඩ කරපු කෙනෙක් අපි ඒ කිතුණු ගමන ආරම්භ කරපුවා බොහෝ දිනකගේ බලාපොරොත්තු කඩ කරනවා අපි තුල වුන් තබලා තියෙන බලාපොරොත්තු අපට කඩ කරන්න වෙනවා අපට අපේ ආශ්‍රිතයන් ප්‍රේම කරන අයන් මිතුරන් වගේම සමාජ පවුලේ අයගෙන් ඒගොල්ලොන්ගේ බලාපොරොත්තු බිඳ දමන්නට වෙනවා අපි මේ නව මැවිල්ලක් ලෙස මේ යන්නා වූ අලුත් ගමනේදී අපේ ජීවිතයේ ජලය තුලින් ගමන් කිරීමට වෙන අවස්ථාවක් ගිනි මැදින් ගමන් කරන්න වෙන අවස්ථාවක්. ඒ කියන්නේ ඒ වැනි අවස්ථාවන් තුලින් අපි ගමන් කරන්න ඕන. අපේ සමීපයන් අපේ ප්‍රේම කරන අයගේ බලාපොරොත්තු අපිට කඩ කරන්න සිද්ධ වෙනවා. සමහර විට අපේ පවුලේ අයගේ වැරදි පාපිෂ්ඨකම් පෙන්වලා දෙන්න ගිහින් පවුල් අවුල් වෙන අවස්ථාවන් සිද්ධ වෙනවා. යේසුස් වහන්සේ එක ප්‍රකාශ කළේ මා අනුගමනය කරනවා නම් දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට දරුවන්ට සහ සහකාරියට හෝ සහකාරියට වෛර කරන්නට වෙනවා කියලා කියන්නේ. ඒකයි උන්වහන්සේ කියන්නේ.
එවැගේම අපට ලෝකෙකින් පරීක්ෂාවන්ට මුහුණ දෙන්න තියෙනවා. අපේ ලෝකේ පරීක්ෂාවන් හැමදාම ලෝකාකාරයෙන් අපට පරීක්ෂාවන්ට මුහුණ දෙන්න තියෙනවා. ලෝකේ අපට කියලා කැපිලා පේන්න ඕනේ. කැපිලා පේන්න ඕනේ කියලා කියනවා. අපේ වැඩ පෙන්නලා අනුන්ගේ ප්‍රශංසාව ගන්න ඕනේ කියලා කියනවා. යේසුස් වහන්සේ කියනවා දකුණු අත කරන දේ වම් අතට දැනෙන්න දෙන්න එපා කියලා. ලෝකේ අපට කියනවා බලය පෙන්වන්න කියලා. ලෝකේ කියනවා ඔයා ඔයාගේ බලය පෙන්ල අනිත් ඒගොල්ලොන් පාගගෙන හිටියොත් තමයි ඔයා වීරයෙක් වෙන්නේ, ඔයාව පිළිගන්නේ. යේසුස් වහන්සේ කියනවා එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුල අල්ලන්න කියලා. අපි අපේ ඇබ්බැහිවීම තියෙනවා, ඒ වලින් අපිට ඒවා අත්හැරගන්න සිද්ධ වෙනවා. ඒවා බොහොම අමාරුවෙන් අපට අත්හැරගන්න සිද්ධ වෙනවා. මේවා තමයි අපට ගොඩ වෙන්න තියෙන ගංගාවන්, මැදින් යන්න තියෙන ගිනි අපේ ජීවිතේ. නමුත් දෙවියන් වහන්සේ අපට දෙන පොරොන්දුව මේකයි, බයනවන්න. මක් නිසාද මම නුඹ මුදාගැතිමි? නුඹේ නම කියා හඬ ගැසීමේ, නුඹ මාගේ, නුඹ ජලය මැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි, නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත, නුඹ ගිනි මැදින් යන විට නොදවන්නේය, ගිනි දැල් නුඹ කෙරෙහි නොඇවිලෙන්නේය. අපි බොහෝ විට මේ කොටස මතක් කරගන්නේ ওই කොවිඩ් වගේ අවස්ථාවක. අපට ලොකු රෝගයක් හැදිලා නැත්තම් අපි ප්‍රේම කරන කෙනෙකුට අමාරුකමක් සිද්ධ වුණාම තමයි මේ බව. නමුත් උන්වහන්සේ අපි සමග සිටිනවා. අපි අපට උන්වහන්සේගේ මේ අප සමග සිටීමේ ඒ පොරොන්දුව අපට සෑම විටම බලපාන. අපි බොහෝ විට අපේ සිත් සනස ගන්න මේ වගේ පද කියවනවා අපි අමාරු වැටලා ඉන්නකොට. නමුත් උන්වහන්සේ මේ වචන අපේ මේ ජීවිතයේ සෑම විටම සමීප කර ගත යුතු පොරොන්දුවක්. දෙවියන් වහන්සේ අද අපට කියන්නේ ලෝකයේ ඇහෙන හඬට ඇහුම්කන් නොදී, ලෝකෙන් අපට කියන දේවල් වලට ඇහුම්කන් නොදී, අප තුලින් ඇහෙන උන්වහන්සේගේ හඬට ඇහුම්කම් දී උන්වහන්සේගේ ශක්තියෙන් ගමන් කරන්න කියලා. අපි දෙවියන් වහන්සේගේ නව මැවිල්ලක්, උන්වහන්සේ අපව තනි කරලා අපේ ශක්තියෙන් ගමන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ අප සමග ගමන් කරන, අපට පිහිට වෙන දෙවියන් වහන්සේ. එදා උන්වහන්සේ මේක ඊශ්‍රායෙල් සෙනකට කිව්වේ ඔවුන්ගේ ඒ අකීකර වීමේ ඒ සන්දර්භය තුලින්. අද උන්වහන්සේ ඉල්ලන්නේ යේසුස් වහන්සේට කීකර වූ ජීවිතයක් ගත කරන්නයි. අපි උන්වහන්සේගේ පොරොන්දු තුළ උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවිත ගමනක් තුල අපි ගමන් කරමු. මක් නිසාද උන්වහන්සේ අපව නමින් දන්නා, අපව පාපයෙන් ගැලවූ, උන්වහන්සේ තුළ සදාකාලික ජීවනය දුන්නා වූ දෙවියන් වහන්සේ අපි ආඥා කරමු. කරුණාවන්ත දෙවියන් වහන්සේ අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපව නමින් අඳුනන්නා වූ දෙවියන් වහන්සේ. වහන්සේ මේ මුළු විශ්වයත්, මේ අපි ජීවත් වෙන ලෝකයත්, මේ ලෝකේ සියලු දේ වගේ අපි සියලු දේ මැව්ව දෙවියන් වහන්සේ. වහන්සේ ඒවා වහන්සේගේ මුවින් ප්‍රකාශ කරලා මැව්ව සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඒ වුණත් ඔබ වහන්සේ අපව නමින් අඳුන, අපට නමින් කතා කරලා බියනවන්න මා ඔබ සමගයි කියන දෙවියන් වහන්සේ. ඉන්ස වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. වහන්සේ අපට කොච්චර ප්‍රේම කරාද කිව්වද, වහන්සේගේ පුත්‍රයා අපට දීලා. ඔව් යේසුනේ, වහන්සේ අප වෙනදා කුරුසියේ ජීවිතේ පූජා කර අපව වහන්සේ වෙතට ගන්න. ස වහන්සේගෙන් අපි ඉල්ලනවා මේ වහන්සේත් එක්ක අපි යන්නා වූ ගමනේදී ඔබ වහන්සේගේ මේ පොරොන්දු ඒ අපේ මතකයේ තිබා තබාගෙන ඔබ වහන්සේගේ මේ පොරොන්දු පිට
අපට ගමන් කරන්නට ඔබ වහන්සේ අපට ශක්තිය දෙන්න සිටලා සිටිනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි නැවතත් නැගී සිටිමින් උන්වහන්සේට ගායනා කරමු. දෙවියන් වහන්සේ අපට ස්වාමීනි දුන්නව කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවද දවසේ ස්වාමීනි. ඒ වගේම ඔබ වහන්සේ ස්වාමීනි අප සමග සිටිමින් නිරන්තරයෙන් අප සමග සිටිමින් අප ඉදිරියට ගෙන යන නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා අප ජල මැදින් ගිනි මැදින් ගියත් උන්වහන්සේ අප සමග සිටිනවා කියලා. ඒ නිසා දෙව්පියාණනි අපි ඔබ වහන්සේගේ නමට කැප වෙමින් ස්වාමීනි ඔබ වහන්සේගේ මෙහෙකරුවන්සේ ස්වාමීනි නිරන්තරයෙන් ඔබ දුන් වියගහ රැගෙන අප ඔබ පසුපස එනවා කියලා අපි කියනවා ස්වාමීනි. ඒ නිසා අපි ගායනා කරමු කැප වෙමි සමිඳුනි මා ඔබේ නමට ගීතිකාව. ස්තුති වේවා ස්වාමීනි. සිංහල භාෂා දේවමෙහෙට සහභාගී වූ ඔබ සියලු දෙනාම යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. විශේෂයෙන් අපි නයෝමි, ඩිලාන්, ඒෂාන් ගොඩක් කාලයකට පස්සේ, ඒ වගේම තාරුකා බොහෝ කාලයකට පස්සේ අපත් සමග නාමස්කාරයට සහභාගී වීම ගැන දෙවියන් වහන්සේට ස්තුතියි කියනවා. අපි දේශනය මුලදී ඇහැව්වා මේ කොරෝනා රෝගයට බිලි වූ සෙනග ප්‍රමාණය. එතකොට මට හිතුණා අපි කොයිතරම් වාසනාවන්තද කියලා. තවමත්
අපි දිව්‍යන් වහන්සේ අපිව ආරක්ෂා කරගෙන යනවා මේ රෝගයෙන් ඒ නිසා වැඩ වඩාත් වැඩගත් වෙනවා අපි ආරක්ෂා සහිතව ඉන්න එක අපි ගැන පමණක් නොවේ අපි ආරක්ෂා වුණේ නැත්නම් අපි ඒ අවදානමට ලක් වුණොත් අපි අවට ඉන්න අයවත් අවදානමට ලක් වෙනවා ඒ නිසා මං හැම ඉරිදම කියනවා වගේ ආරක්ෂා සහිතව ඉන්න ඒ වගේම ඔබේ යාඥාවන් වලදී අපේ රට වෙනුවෙන් විශේෂයෙන් මැතිවරණයක් ඉදිරියේ පැමිණෙනවා ඒ වෙනුවෙන් යාඥා කරන්න ඒ වගේම අපේ සභාව වෙනුවෙන් මේ සීමාවල් ඇතුලේ අපේ කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් සභාවේ නායකත්වයට වෙනුවෙන් යාඥා කරන්න විශේෂයෙන් මහසභා රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් නොයෙකුත් බාධාවන් තිබෙනවා නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා ඒවා ජයගෙන නියම තීරණ ගැනීමට ප්‍රඥාව ලැබෙන පිණිස ඔබ සියලු දෙනාම සභාවේ නායකත්වය වෙනුවෙන් යාඥා කරන්න කියා ඉල්ලා සිටිනවා ඒ වගේම දේවගැති ධූරය වෙනුවෙනුත් තව දුරටත් යාඥා කරමින් දෙවියන් වහන්සේගේ මැදිහත්කාරකම ඉල්ලා සිටින්නට අපි ශිලන්තිට ගොඩාක් ස්තුති කියනවා අද අපේ දේව මෙහෙ වදාත් ආශිර්වාද ලත්යක් කරන්න සංගීතයෙන් අපිට සහය දුන්නට අපිට අද කවුරුත් හිටියේ නෑ සංගීතය සපයන්න ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කියනවා ශිලන්ති දිනුක අපත් සමග අද එකතු වීම ගැන අපගේ ශානිකා සහෝදරියගේ වැඩිමල් සොහියුරා මහනුවර රෝහලේ දැඩි සත්කාරයකින් සිටිනවා ඔහු වෙනුවෙන් විශේෂයෙන් යාඥා කරන්න කියා ඉල්ලා සිටිනවා තව දුරටත් භූෂණා ගැනත් අසනීපෙන් ඉන්න කීප දෙනෙක් ඉන්නවා ඔවුන්ව මතක් කරලා සිටිනවා ස්තුතියි ඔබට දේව පිහිටයි ස්තුති දේවගෙතුමිනි ඉතාමත්ම මනහර පණිවිඩයක් අප සමග තැබුවට අපිට ජල මෙතින් යන්න තියෙනවා ගිනි මෙතින් යන්න තියෙනවා එව නතර වෙන්නේ ඒ තුල යන්න තියෙනවා හැබැයි දෙවියන් වහන්සේ අප සමග ඉන්න අපේ නම කියලා කතා කරනවා මොනතරම් ප්‍රේමණීය දෙවි කෙනෙකුටද මේ උදෑසන අපි නමස්කාර කරන්නේ අපි ආඥා කරමු විශේෂයෙන්ම ඔබ දන්නවා මේ ඔබගේ දීමන දසෙන් කොටස සම්මාදම් අර පිටුපස තියලා තියෙන පෙට්ටියක් ඒකට දාන්න පුළුවන් අපි ඒ ගැන අපි ආඥා කරමු දෙවියන් වහන්සේට ඒ වගේම අද දවසේ ඇසුවව පණිවිඩය අපේ හදවත් තුල තබාගෙන අපේ පීඩා ප්‍රශ්න කරදර තුල යන විට උන්වහන්සේ අප සමග සිටින බව උන්වහන්සේ අපේ නම කියලා කතා කරමින් අපට ආශිර්වාද කරන්න සූදානම් බව සිහිපත් කරමින් අපි යාඥා කරමු අපි නැගිට යාඥා කරමු පියාණනි ඔබ වහන්සේ මොනතරම් ප්‍රේමණීය කරුණාවන්ත දෙවි සමිදානම්ද පියාණනි ඔබ වහන්සේ හැරවෙන පිහිටක් ඔබ වහන්සේ හැරවෙන බලාපොරොත්තුවක් අපට නැහැ සමිදානනි ඔබහන්සේ පමනක්ම අපගේ දිවියන් වහන්සේය ආදරවන්ත ජීවමාන දිවි සමිදුනි ඔබහන්සේගේ සර්ව බලධාරී බලවත් දෑතට අප එකිනෙකා බාර වෙනවා පියාණනි මෙතන යමෙක් යම් පීඩාවක කරදරයක ප්‍රශ්නයක සිටිනවද සමිදුනි ඔබ වහන්සේ ඔවුන්ට කතා කරන බව ඔවුන් වේ තත්වෙන් නිදහස් කරන බව සිහිපත් කරන්න එකිනෙකාට ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා ඒ වගේම පියාණනි ඔබ වහන්සේට දෙනු ලබන්නා වූ සෑම දීමනාවක්ම අපි ඔබ වහන්සේගේම සර්ව බලධාරී දෑතට බාර කරනවා පියාණනි ඒට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න යමෙකුට ඔබ වහන්සේට දෙන්න නොහැකිද සම්විධානනි ඔබ වහන්සේට බොහෝ කොට දෙන පිණිස ඔවුන්ට ස්වර්ගීය කවුළු විවර කරමින් ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා පියාණනි එකිනෙකාගේ තියෙන අවශ්‍යතාවයන් අඩුපාඩුකන් සපුරන්නට පුළුවන් මහෝත්තමයාණනි ඔබ වහන්සේගේ ප්‍රේමාන්විත හස්තය එකිනෙකා මත තබන්ට කියලා මේ උදැසන අපි ඔබ වහන්සේට යාඥා කරනවා ඒ වගේම පියාණනි සිළු ගෞරවයත් මහිමයත් අපි ඔබ වහන්සේට පුද කරන අතර පියාණනි අපේ සභාව තුල සහ වෙනත් අය අසනීපව සිටින සෑම කෙනෙක්ම අපි ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ඔබ වහන්සේ දා වින්දා වූ කස පහර කරන කොටගෙන සුවය දෙන්නට පොරොන්දු වුණා වූ ඔබ වහන්සේගේ දෑතට උන්නේ කෙනෙක්ව බාර කළා ඔබ වහන්සේගේ සුවය අපි ඉල්ලලා යාඥා කරනවා දැන් දිවි පියාණනි සිළු ගෞරවයත් මහිමයත් අපි ඔබ වහන්සේට පුද කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ජීවමාන නාමයෙන් ආමේන් ඉතින් නුඹලා නොපෙකිලෙන ලෙස ආරක්ෂා කරන්ටත් මහත් ප්‍රීතියෙන් යුක්තව උන්වහන්සේගේ තේජස ඉදිරියේ කැලල් රහිතව තබන්ටත් සමර්ථ වූ
අපගේ ගැලුම් කාර වූ එකම දෙවියන් වහන්සේට අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන ගෞරවයේද මහන්තත්වයේද පරාක්‍රමයේද බලයේද සියලු කාලවලට ප්‍රථමින් සහ දැනටත් සදාකාලෙන් සදාකාලයටම වේවා ආමේන් පී